පොඩි කාලේ වගකීම් කිසි දෙයක් තිබ්බේ නැහැ. හරිම නිදහස හිටපු චරිතයක්. හොඳ මනුස්සෙක් නෙමෙයි පුංචි කාලේ. දඟ මනුස්සෙක්. තාමත් හොඳ මනුස්සෙක් නෙමෙයි. ඊට වඩා වගකීම් රෝමයක් තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට කලාකරුවෙක්ගේ පුතෙක් නිසා පුංචි කාලේ වරප්‍රසාද ලැබුණාද? මම මගේ ඉස්කෝලේදී මං තාත්තා කවුද කියලා කියලත් නැහැ. ඒගොල්ලෝ නුවන් ගුරුවරයෝ කියන කලාකාරයව දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මයිකල් ජැක්සන් නරමය. මං දවසක් ගිහලා පන්ති ගිහම මගේ තාත්තා කලාකාරයෙක් කොහමද කවුද මයිකල් ජැක්සන්ද කියලා. මාස දෙකකට පස්සට මගේ පුත බැලුවේ ටීචර්. ඒක පොත හිස් මගේ. බින්දුව දාලා එවල තිබ්බා. ඒකට තාත්තට ටිකක් අවුල් ගියා. කලාකරුවෙක්ින්ද ඊටස් එයා කියලා ටීචින් වම කිතා තමා කියලා තියෙන මම උනන්දු නැ කිසි දෙයකට සිමෙන්ති බංකුවේ නිදන්න කලියෙන් අහස් මාලිගේ එනල් පුංචි කාලේට පුංචි කාලේට ලැස්ති කැමති මා බාල කාලේ ගයන් ගුණවර්ධන නුවන් ගුණවර්ධන ආදරණීය කලාකරුවාගේ ආදරණීය පුතා තමයි අපිත් එක්ක ඉන්නේ. දැන් ගයන් පහුගිය ටිකේම ටිකක් බිසි වෙලා තිබ්බා. හැමෝම ආදරය කරපු ටෙලි ඩ්‍රාමයකට පාර දිගේ. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් බිසි. දැන් පාර දිගේ ඉවරයි. ෂූටින් ඉවරයි. ඒක නිසා අපිත් එක්ක ලස්සන ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා තියෙනවා. අපි මා බාල කාලේ ප්‍රෝග්‍රෑම් එකට. ආයිබෝන්. කොහමද? දැන් පාරදිගේ ටෙලිනාට්‍ය රුගත කිරීම අවසන් වෙනත් එක්ක මම ටෙලිනාට්‍ය කලාවෙන් චුට්ටක් ඈත් වුණා. සංගීත පැත්තට පොඩ්ඩක් යොමු වෙනවා. මොකද මගේ සංගීත කණ්ඩායම වැඩ පටන් ගත්තා. නාට්‍යයමයි සංගීත කණ්ඩායමත් නිර්මාණය වුණේ. ඉතින් බෑන්ඩ් එකේ වැඩ කටයුතුයි මගේ ගීත නිර්මාණයයි මගේ ශබ්දාගාරයේ වැඩත් එක්ක. ඉතින් කාර්යබහුලයෙන් හින්දා රංගපෑමට චුට්ටක් කාලෙ මදි. මොකද හැම දෙයක්ම එකපාර බදාගෙන බැරි නිසා මම මාස 6ක් 7ක් විතර පොඩි බ්‍රේක් එකක් අරගෙන රංගනයට නැවතත් යොමු වෙනවා. නමුත් මේ දවස්වල ඇත්තටම සෑහෙන මහන්සියෙන්නේ සංගීත කටයුතුවලට. හරි. දැන් විශේෂත්වය තමයි ගයන් කියන්නේ අපේ ආදරණීය නුවන් අයියාගේ නුවන් ගුණවර්ධනගේ පුතා. එතකොට ඔහු ගායකෙක් විදිහට තමයි අපි ගයන්ව තඳුර ගන්න. හැබැයි නිවේදකයෙක් විදිහට ඊට පස්සේ රංගන ශිල්පියෙක් විදිහට මේ වගේ භූමිකාවන් රසක් වා මේ නිරූපණය කරනවා ගයන්. කැමතිම මොකටද වැඩිපුර? මම කැමතියි. ඉතින් අර නිවේදනයටත් කැමතියි, සංගීත අධ්‍යක්ෂණයටත් කැමතියි, ගායනයටත් කැමතියි, රංගනයටත් කැමතියි. අර කලාකරුවා කියන මේ පැකේජ් එකම කියලා හඳුනනවාට කැමතියි. ෆුල් පැකේජ් එක කියන්නේ කලාකරුවා කියන නිර්මාණකරුවා කියන ටයිටල් එකට කැමතියි. කැමතියි. හැබැයි දැන් මේ ටිකේ ආ පොඩක් ටයිම් එක වෙන් කරලා තියෙන්නේ ටෙලි ඩ්‍රාමකින් ටක් වුණාට පස්සේ. එයාගේ බෑන්ඩ් එක හදාගන්න විශේෂත්වය තමයි ඔයාගේ බෑන්ඩ් එක හැදෙන්නේ පාරදිගේ ටෙලි ඩ්‍රාමකත් එක්ක. ඔව්. කියන්නේ සද්දමංගල සූරි බණ්ඩාර මහත්මයා තමයි මේ පිටපත් රචකයා අපේ ටෙලි නාට්‍යයේ. ඉතින් ටෙලි නාට්‍යයේ අතුරුතුරේදී එයාගේ පුතා තමයි ඉන්දුවර. ඉන්දුවර සූරි බණ්ඩාර. එයාත් සචින් චතුරංගත් මමත් අපි තුන්දෙනා මේ වීදී සංගීත වේදීන් තුන්දෙනෙක් තමයි මේ චරිත තුන. අපි රුකත ගීම් කරද්දී අපිට හිතුණා ඉතින් අපි ඇත්තම සංගීත කණ්ඩායම පටන් ගත්ත නම් පොඩි වෙන එකක් තිය අපි හරි සහෝදරත්වයක් අපිට අවුරුදු දෙකම ආර ඇතුළතට ලැබුණා. ඉතින් ඒ වගේම පිටපතෙත් මෙහෙම රෝඩ්ස් කියලා සංගීත කණ්ඩායමක් නිර්මාණය වෙනවා කියලා අපිට පිටපතේ ලියවිලා ආවා. ඒ වගේම අපි සමකාලීනව ඒ කියන්නේ පිටපතේ නිරූගත කිරීම කරද්දිම අපි ඇත්ත ජීවිතෙත් පටන් ගත්තා රෝඩ්ස් කියන සංගීත කණ්ඩායම. ඉතින් මේ වෙනකොට අපි වෙඩින්ස් කීපයක් ප්ලේ කරනවා, සංගීත ප්‍රසංග, එතකොට කොන්සර්ට්ස්, ඉවෙන්ට්ස් ගොඩක් ප්ලේ කරලා අපිට දැනට 2024 වෙනකම් වැඩ තියෙනවා. හැම මාසෙම අඩු ගානේ වැඩ දෙකක් හරි තියෙනවා. සතුටේ සතුටේ අපේ සුබ පැතුම්. එහෙනම් අපි පුංචි කාලේට යමු. පුංචි කාලේ ලැස්ති කැමති. Thank you. හරි. පුංචි කාලේ මතක අපි මොනවාද තියෙනවට පුංචි මතක තියෙන්නේ? පුංචි කාලේ මතකයේ මට වඩා මගේ අක්කා අවුරුදු 8ක් වැඩි මල්. ඉතින් මම තමයි ගෙදර පුඩිම කෙනා. ඉතින් මට පොඩ්ඩක් ටෙන්ෂන් එක හැම දෙයක්ම වැඩිපුර ලැබුණා. එතකොට දැන් අපි අක්කා වැඩි මල් හින්දා ඉතින් අක්කත් එක තමයි ගොඩක් ලට රණ්ඩු සරුවල් කරන්නේ. මං ටිකක් මුරණ්ඩු පොඩ්ඩක් දඟ චරිතය. ඉතින් හරිම සුන්දරයි. මට කිසිම බරපතල කිසිම වගකීමක් කිසිම දෙයක් තිබ්බේ නෑ. දැන් නම් ඒව පුරෝලා. මොකද මගේ තාත්තා නැති වුණාට පස්සේ හැම දෙයක්ම මම තමයි බාරගන්නේ, බාරගත්තේ. ඉතින් ඒ වෙනකොට තාත්තා, අම්මා, අක්කා මගේ ලොකු පතාගේ යෝධ තුන්දෙනෙක් වගේ හිටියා. ඒතර මම පිස්සු කරන එක තමයි ජීවිතේ කරේ. මේ මොනාද ත්‍රිවිල් පෙරලනවා, අක්කට බැටරි වලින් ගහනවා වගේ විකාර වැඩ කර කර හරි සතුටින් ජොලිය තමයි හිටිය පොඩි කාලේ. පුංචි කාලේ සුන්දර මතක ගොඩක් ගයන් එක තියෙනවා කියලා තමයි අපිට කිව්වේ. ඉතින් ඒ ඔක්කොම අද ඔයගලන්ට අපි කියනවා අඩුවක් නැතුව වෙලාව මැනේජ් කරගෙන කොමාරි කියන්න හිතාගෙන ඉන්නවා. මාර්ගෙම ඉපදෙන්නේ නේ? ඔව්, මං ජයවද්‍රපුර ස්පිරිතාලේ තමයි උපත ලබන්නේ. මාර්ගම තමයි මගේ ගම, මනහර රහම ගම මාර්ගම. ඉතින් දැන් අපි තාත්තරට මාතර, එයා මාතර තමයි ඉපදෙන්නේ. ඉතින් අපි දකුණු ලේ කොටසකුත් අපේ ඇඟේ දුවනවා. ගම යනවා කියලා මාතර යනවද එහෙම? නෑ, එහෙම යවෙන්නේ නෑ ඇත්තටම. මොකද මේ අපි සෑහෙන මාතර මැද්දවත්තේ තමයි අපේ තාත්තගේ ගම. ඉතින් අපි යවෙනවා හැරිම අඩුයි. අම්මා කොස්ගම විසාවෙල්ලි.
ඉතින් කාර්යබහුලත්වයේත් එක්ක චුට්ටක් යන්න අපහසුයි. නමුත් පුළුවන් වෙලෙට පුළුවන් වෙලාව හදාගෙන යන්න උත්සාහ කරනවා. හරි. ඉතින් ඔය වගේ දේවල් තමයි ගයන් කරලා තියෙන්නේ නේ. කෙනෙක් හොඳ මනුස්සෙක් නෙමෙයි පුංචි කාලේ. ඔව්. දඟ මනුස්සෙක්. තාමත් හොඳ මනුස්සෙක් නෙමෙයි. ඉතින් නඩුවේ ඉතින් ඊට වඩා වගකීම් රෝමයක් තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට. නමුත් පොඩි කාලේ වගකීම් කිසි දෙයක් තිබ්බේ නැහැ. හරිම නිදහසේ හිටපු චරිතයක්. අර පුළුවන් තරම් මගේ කාලේ මම විනෝද වෙච්ච එකම තමයි කරේ. ඒ කියන්නේ මම ඇත්තටම හරිම ආඩම්බරයි. මගේ කුඩා කාලේ හරිම සුන්දරයි කියන එක ගැන. ඒක ලෝභ නැතුව ගයන් අපිත් එක්ක ෂෙයා කරනවාද? නේ? ඔය ලස්සන පුංචි කාලේ ගැන. අක්කා කියන චරිත ගැන හැම වෙලෙම කියවුනා ඒ කතා කරපු මුල් ටිකේ හැම තැනකදී. මොකද ඔයයි අක්කා ඉන්නේ පුංචි කාලේ. මේ අම්මයි තාත්තයි එක්ක දැන් සංගීත පවුලක් තිබෙන ගෙදර ගයන් හැදුනේ නුවන් ගුණවර්ධන අපේ ආදරණීය කලාකරුවගේ පුතා නිසා ඒ සංගීත පරිසරයත් එක්ක. කලාකරුවෙක්ගේ පුතෙක් නිසා පුංචි කාලේ වරප්‍රසාද ලැබුණාද? ඇත්තටම ඒක නෑම අදටත් මට එහෙම ඒ කියන්නේ nepotism කියන කෑල්ලක් නෑ අදටත් නෑ. වරප්‍රසාද කියලා දෙයක් නෑ. මම මගේ ඉස්කෝලේදී මම තාත්තා කවුද කියලා කියලත් නෑ. මම හිතන්නේ ඉස්කෝලේ කට්ටිය දන්නෙත් නැතුව ඇති අපි තාත්තා වැඩි. මොකද මම ජාත්‍යන්තර පාසලකට ගියේ. ඒගොල්ලෝ නුවන් ගුණවර්ධන කියන කලාකාරයව දන්නේ නෑ. ඒගොල්ලෝ දන්නේ මයිකල් ජැක්සන් නරමයා. මම දවසක් ගිහලා පන්ති ගිහම මගේ තාත්තා කලාකාරයෙක් කොහම කවුද මයිකල් ජැක්සන්ද කියලා හෙව්වා. ඒ වගේ කට්ටියක් හිටියේ මගේ ඉස්කෝලේ. ඒ වුණාට මේ ගුරුවරු ගොඩක් තාත් වඳුරු ගන්න ගුරුවරු අදලේ සලකුවා. නමුත් එම වරප්‍රසාද කියලා දෙයක් නැහැ. අපි තාත්තා හරිම සරල මිනිස්සෙක්. හරිම සුන්දරව හැම සාමාන්‍ය ජනතාවත් එක්ක හරිම සුන්දරව ගත කරන චරිතයක් හින්දා එම වරප්‍රසාද කියලා දෙයක් එම ලොකුට ලැබුණේ නැහැ. එනට පිළිගැනීම සහ ආදරය තමයි ඉතින් වරප්‍රසාදයක් විදිහට ලැබුණේ. ඒකට ඇත්තම ආඩම්බරයි ඉතින් කලාපවලකින් ඉදීම මෙහෙම දෙයක් තියෙනවා. අපේ තාත්තා හින්දි ගීතයත් එක්කනේ එයාගේ ජීවිතය ගත කරේ. එතකොට පොඩි කාලේ ඉඳලා හින්දි ගීතය අපේ ගෙදර නිතර ඇහුණා අපිට. ඒතර හින්දි ගීතේ හින්දි භාෂාව අපි තාත්තා අක්කරගෙන හොඳටම පුළුවන්. මට එහෙම ලොකුවට කතා කරන්න එම පසු මට තේරුම් ගන්න පුළුවන්. කතා කරන්න කියන හරීම චූට්ටක් පුළුවන්. ඒ හින්දා අපි පොඩ්ඩක් අර කලාත්මක විදියට ගෙදර ඇතුළතදී අපි නිර්මය හැදුනා. තාත්තා චිත්‍රපටිය ගීත ගායනා කරපු හින්දා හැම චිත්‍ර අන්න ඒ වගේ වරප්‍රසාද තිබ්බා. ඒ කියන්නේ තාත්තා චිත්‍රපටි වලට මුහුරත් වලට අනිවාර්යයෙන්ම චිත්‍රපටි මේ මොනවද ඒකට කියන්නේ මංගල දර්ශන වලට යන්න සිද්ධ වෙනවා. ඒතර හැම චිත්‍රපටියකටම මට යන්න හැම වෙලේ chance එකක් තියෙනවා. ඒතර තාත්තා ගීත ගායනා කරපු හැම චිත්‍රපටියකම මංගල දර්ශනයට ගිහිල්ලා මට හැම චිත්‍රපටියක්ම බලන්න ලැබුණ අවස්ථාවල් තිබ්බා. ඒවා තමයි වරප්‍රසාද. ඒ වගේ දේවල් තිබ්බා ඉතින්. හරි. දැන් අපි බ්‍රේක් එකකට යන්න ඕනේ. හැබැයි ඊට කලින් මම ආසයි ඔහුගේ ගීතයක් ගෑන්ගේ හඳින් පොඩි පේලි දෙකක් අපිට කියනවා. ඔව් දැන් අපේ යාළුවෙක් රික්වෙස්ට් කරා මේ ගීත පුරන්නම් ගායනා කරන්න කියලා. මේක අපේ පාරදිගේ ටෙලිනාට්‍යයේ අපේ තුන්දෙනාගේ අබියා ජූඩා සහ බානු ගායනා කරලා නිර්මාණය කරන අපේ පළවෙනි ගීතය මම චුට්ටක් ගායනා කරන්න. සිමෙන්ති බංකුවේ නිදන්න කලියෙන් අහස් මාලිගේ සැලැස්ම ඇඳපන් පතුක් ගහෙත් මල් පිපෙන්න පුළුවන් වැටිච්ච තැන්වල ඉලක්ක හොයපන් පලිච්චි කෙරුවට හතර අතේ උන් නගින්න ඉහළට තරප්පු හදපන් ඉහට උඩින් නැති දිව්‍ය විමානේ ජනේලයක්වත් අරින්න බලපන්. හරිම ලස්සනයි. දැන් මේ ගායනය ගැන නෙමෙයි මං අහන්නේ රංගනයේ යෙදෙනකොට ප්‍රතිචාර හම්බ වෙනවනේ ඉතින්. ඔව්. නරකම ප්‍රතිචාරයක් රංගනේදී මම ප්‍රතිචාරයක් නෙමෙයි මට මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ධර්ම ප්‍රීඩයස් මහත්මයත් එක්ක දවසක් රංගපාද්දී හුස්මක් තරමන ටෙලිනාට්‍යයේ ඒක තිබ්බා කණේ පාරක් මට ගහන දර්ශනයක්. ධර්ම ප්‍රීඩයස් කියන්නේ ඉතාමත් දක්ෂ ඉතාමත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් රංගවේදී. ඉතින් ඒ දර්ශනයේදී රවින්ද්‍ර විජයරත්න තම අධ්‍යක්ෂණය කරන විජයරත් මහත්මයා. එතකොට රහසින් ඇවිල්ලා කිව්වා මම දැක්ක ධර්ම ප්‍රීඩයස් මහත්මයාට මොකක් හරි දෙයක් කිව්වා. ජයනි සිරානාක තමයි මගේ අම්මා. ධර්ම ප්‍රීඩයස් මගේ තාත්තා. එතකොට මේ හා කියලා ආවා. ඇවිල්ලා කණේ පාර ගන්න තැන දැන් රිහර්සල් එක කරේ. රිහර්සල් එකදී චටාර කලවන්න කියවුවා ඇත්තටම කණේ පාර. ඊට පස්සේ මම ඒක එහෙම ඒක විඳගෙන ඇක්ට් එක කරා. ඊට පස්සේ ඇත්තටම හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ මං හිතා ටේක් කියලා. ඊට පස්සේ නෑ විහිළුවක් කරේ. දැන් ටේක් එක ඔන්න විදිහට තමයි රියක්ෂන් එක ඕනේ කියලා. ඊට පස්සේ ටේක් එක ගත්තා. ටේක් එකත් අයි විදිහටම කණේ පාර ගෙවුවාම කැමරා එක රෝල් වෙලා නැහැ කිව්වා. ඊට පස්සේ වගේ පස් පාරක් විතර කණේ පාරවට ගෙවුවා. ඇත්තටම ගෙවුවා. ඒක රවි අයියා විහිළුවකට වගේ කරපු දෙයක් කියලා. ඒක මේ හරිම සුන්දරයි. ඉතින් රියක්ෂන්ස් මම පුරුදු නැයි. ඉතින් ඒක තමයි මම හිතන්නේ මට ලැබිච්ච අමුතුම විදි අද්දකීම. රංගන ජීවිතේ. හරි. එහෙම දේවල් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි මා බාල කාලේ පුංචි කාලේ කතා කර කර ඉන්නේ මේ රසවත් මතකයන් ගැන. වැඩිපුරම පුංචි කාලේ කරපු සෙල්ලම මොකද්ද?
වැඩිපුරම මේ මම පොඩි කාලේ ඉඳලා මේ රොබින් හුඩ් ට කැමති ඒ නිසා මම ඔය මේ දුනුයිතල කතන්දරත් එක්ක තමයි හිටියේ පොඩි කාලේ මේ බට අරවා මේ අරගෙන ඒවලට ලනු ගැට ගහලා දුනුයිතල විතර දවසක් මගේ අතින් මේ يعني ඒක නම් තාත්තා මට සෙල්ලම් බඩු දුනුයිතලයක් ගෙනාපු දවසකදී මේ එක කෙලවරේ රබර් එකක් තියෙන ඇත්තටම ඒක මගේ අතින් ගිහිල්ලා අපේ අම්මගේ මූණේ වැදුනා ඊටස්සින් ඒකට මට හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුණා කාගෙන්ද අම්මගෙන් තමයි වැඩිපුරම මගේ ටිකාල දෙන ජීවිතේ ඉතින් මගේ තාත්තා ඇත්තටම මට එහෙම ලොකුවට ගහලා කරලා නැහැ අපට අවුරුදු 10ක් වෙනකම් සැරකල් එහෙම ඇති අපේ අම්ම නම්මට තාමත් ගහනවා ඉතින් මේ ඇඟව දන්නේ නැහැ කියලා තමයි ගහන්නේ මට ටොයිලට් එක වොෂ් රූම් එකට දාලා සිරප්පෙන් ගහපු අවස්ථාවක් තියෙන සෑහෙන පොඩි කාලේ වොෂ් කරන්නේ නැහැ කියලා කම්මැලි කියලා මම කන්නේත් නැහැ මං ඉස්කෝලේ යන්න හැපැටිම මම හැපැත්තේ ඉඳලා මගේ යාළු දෙන්නෙක් කිනවා තනුජු තරින්දු කියලා ඉතින් මේ දිනත් එක සෙල්ලම් කරලා ඒගොල්ලෝ දවල්ට කන වෙලෙට මම එළියේ පුටුවක් වයිට් පුටු කරලා වාඩිලා ඉන්නවා මම කන්නේත් එදින කාලෙනක කායි සෙල්ලම් කරන් කියලා මම කවන්නේ මම හයට ඉඳලා තමයි ගෙදර ඉන්නේ ගෙදර ඇවිල්ලා මේ එතකොට අම්මන් ගුටි කන එක තමයි කරන්නේ ඔක තමයි කෑම කන්නේ මං එහෙම ගුටි විදියට ගුටි කාලා කෑම කනවා හරි එහෙම දඟ කාලයක් තමයි ගයන්ට තිබිලා අක්කත් එක්ක එහෙම කොහමද ඔව් අර මං කිව්ව එක පාරක් ද අක්කත් එක්ක අකටිය මහතයි අපි අක්කයි පොඩි කාලේ ඉතින් මම නම් විරට්ටක් වගේ එතකොට ඔය අක්කමාර විහිළු කරලා දුවන වෙලාවවලදී ඒ දවසක් මට මතකයි ඒක නම් හරිම දුකයි මට අදටත් මං මේ අර ලොකු අර 4S ලොකු බැටරි තිබ්බ ඒ කාලේ තාමත් තියෙනද වැඩි පාවිච්චියක් නැහැ මන්න මං අර සෙල්ලම් බඩු වලට දාන්නම කියන බැටරියකින් මං එකෙන් අක්කගේ පිටට ගැහුවා අක්ක කලන්ද දාලා වැටුණා එතනම කලන්ද දාලා වැටුණා එදා මං සැහැන බය වුණා ඊට පස්සේ මේ අපි තාත්තත් මලිසේ පැහැදිලි කරලා කිව්වා එහෙමයි එයාට ඉරිසියා ගන්න එපා මේ වගේ අක්කා මෙයත් එකම තරහ වෙන්න එපා මොකද මගේ හැම පොඩි ඉරිසියාවක් තිබ්බ පොඩි කාලේ ඉඳලා හේතුව මම මට ටෙන්ෂන් නිකුණා ආදරේ මට විතරයි යෝනේ අපි 100ට අපේ තාත්තා බත් කවනකොට මං ගල් වලින් ගහනවා 100ට ඇත්තිදා ඉතින් ඒ වගේ මම අමුතු පිස්සියක් එක්ක වගේ එතකොට මේ කොමරියා එකට තාත්තා කතා කරලා පුතේ මේ එන්න මේ වගේ 100 මේ මගේ තාත්තා කවදාරි දවසක මමත් මේ වගේ ඉඳී ඔයා මට කවයි එතකොට ඔයා වාගේ ළමයි ගල් ගහනකොට කැමති වේවි කියලා මට ලස්සනට තාත්තා පැහැදිලි කරලා කිව්වා. එදායින් පස්සේ මම තා 100 දැක්කලේ තාත්තට කියනවලු මේ තාත්තා 100 බඩගිනි 100 කාලක් දන්නේ. එහෙම කිව්වේ මම පොඩ්ඩක් එහෙම මේ වෙලා ඉතින් මේ වගේ චරිතයක් පොඩි කාලේ. අදට තීරය දී ඒකේ තාම චුටි චුටි කෑලි දුර වෙලා මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ නේ. ඉතින් මම අප්ඩේට් වෙලා තියෙනවා ඉතින් අර අර ඉරිසියා පොඩක් තියෙනවා. ඒවා තියෙනවා ඇති. මේ ගොඩක් ආදරේ වනේ නේ. ඒවා තියෙනවා. හරි. වැඩිපුරම හිටියේ ගෑනු යාළුවෝද පිරිමි යාළුවෝද? පිරිමි යාළුවෝ. අදටත් ඉන්නේ වැඩිපුරම පිරිමි යාළුවෝ. පුංචි කාලෙත් එහෙමයි. පුංචි කාලේ ඉඳලා එහෙමයි. ඉස්කෝලේට යන් අපි. ජාතන්ත්‍ර පාසලකට ගියේ කොහේ පාසල? මගේ මම බලෙන්ට මම ප්‍රී ග්‍රේඩ් මම මොන්ටිසෝරි යන්නේ හයිලන්ඩ් කොලෙජ් එකට ඊට පස්සේ මම ශෛලෝ ඇඩ්වෙන්ටිස්ට් කියන පාසලට 4 වසර වෙනකන් චර්ච් ස්කූල් එක. ඊට පස්සේ 4 වසරේ සිට ඒවල් දක්වා මම රොයල් ඉන්ස්ටිටියුට් ජාතන්ත්‍ර පාසලේ තමා අධ්‍යාපනය ලැබන්නේ. ඉතින් ඉංග්‍රීසි අධ්‍යාපනයේ සිංහල භාෂාව පා ඉංග්‍රීසිෙන් තමයි ඉගෙන ගන්න. නමුත් මට සිංහල භාෂාව හොඳටම පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ජාත්‍යන්තර පාසල ගොහම ඉතින් සිංහල බෑ. අර කයිම පඬිතය අර එහෙම සීන් එහෙම එකක් නෑ මගේ නම්. මට හොඳට සිංහලත් පුළුවන්. ඉංග්‍රීසි භාෂාව හසුරන්න පුළුවන්. ඉතින් ජාත්‍යන්තර පාසලකදී ඉතින් මගේ පාසලේ තමයි ශනුද්‍රි ප්‍රසාද්, ශිෂාද්‍රි, දිනක්ෂි, රදීෂ් වන්දබෝනා ඒ වගේ කලාකරුවෝ ගිය ගොඩක් බිහිවෙච්ච පාසලක් මගේ පාසල. ඉතින් අපි හැමෝම ඉතින් මම හිතනවා මේ ශිෂ්‍ය ඇතුලේ තමන්ගේ තැන හොයාගෙන පාඩුවේ ඉන්න චරිත බවට පත් වෙලා තියෙනවා කියලා. පාසලෙන් ගත්ත දේවල්. හරි. දැන් කියනවානේ ජාතන්ත්‍ර පාසල් වල මෙහෙමයි පොඩ්ඩක් විනය අඩුයි. එහෙම එහෙම කියලා කියනවනේ ගාන. විනය නම් මගේ මං හිතන්නේ පේනවනේ දැන් වෙලාවට එහෙම වැඩ කරන. ඒ වගේ විනයක් මගේ චුට්ටක් අඩු ඇති. නමුත් මම ප්‍රේක්ෂකයත් එක්ක රසිකයත් එක්ක නැත්තම් මිනිසුත් එක්ක හොඳට ගනුදෙනු කරන්න දන්නවා. කියන්නේ සමාජ ඇසුර මම හිතනවා ඒක තාත්තගෙන් ආපු දෙයක්. ඒක පාසලනොත් වෙන්නේ නැත්නම් වැඩිපුරම තාත්තගෙන් ආපු දෙයක්. මිනිස්සු ආශ්‍රය කරන්න සහ මිනිසුත් ගිහිත් කියලා මිනිසුන් එක ඉන්න දන්නා මිනිස්සෙක් මම. අර පාසලේ ඉතින් ඇත්තටම ඉගෙනගත්තු දේවල් ගොඩක් තියෙනවා. මම සංගීතය බලන්න මම වේදිකාවක ගීත ගායනා කරන්නත් පාසලේ අපේ මගේම සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා. ඉතින් මගේ පාසලට සූතන් තියෙනවා මට නිහතමානීකම කියලා දුන්නාට. පාසලෙන් තමයි දේවල් ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් පාසල අගය කරන මේ වෙලාවේ මේ එතකොට පාසලේදී ඔයා ගායකයාද නැත්නම් රංගන ශිල්පියෙක්ද? නෑ රංගන ශිල්පියෙක් කියන්නේ පසුව. ක්‍රීඩකයෙක්ද? නෑ ක්‍රීඩා කළම නෑ. ඔව් ක්‍රීඩා කළම නෑ මම. පාසල් කාලේ මං
මම මගේ වෙස්ටර්න් බෑන්ඩ් එකේ ප්ලේ කරා ට්‍රම්පට් වාදන ශිල්පියෙක් වගේම ඒ පසුව ඊට පස්සේ අපේ ටැලන්ට් සර්ච් වගේ වගේ ටැලන්ට්ස් හොයන මේ 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 තරඟවලදී මම මේ මගේ බෑන්ඩ් එක මමත් රදීෂුත් අපි කට්ටිය බෑන්ඩ් ප්ලේ කරලා අපි ජයග්‍රහණය කළා තියෙනවා. ඉතින් මම හිතනවා ගායන ශිල්පියෙක් සහ සංගීතවේදියෙක් වෙන්න ඇති පාසලේ. ඒ මොකද මම ස්පෝර්ට්ස් කලේ නැති ගායන ආස නැද්ද? ස්පෝර්ට්ස් කරේ නැත්තේ ආසයි ස්පෝර්ට්ස් වලට. මම හිතනවා කියන්නේ මට වඩා දක්ෂ සෑහෙන්න හිටියා ස්පෝර්ට්ස් පැත්තෙන්. එතකොට මම හිතුවා ඉතින් මට ස්පෝර්ට්ස් ගැලපෙන්නේ නැතුව ඇති කියලා. මොකද ඒ වගේ කට්ටියත් එක්ක ඇත්තට මට එහෙම ගොඩක් තරඟවාදීන් මම හැමදේම බෑනේ ඉතින් මිනිස්සු මට ස්පෝර්ට්ස් බෑ කියලා මම හිතුවා ඉතින්. හිතුවා. ඔව්. මම try කළා නැහැ. ඒක ගෙදර ඇවිල්ලා හොඳට දඟ කරා. ඒක කරන්න පුළුවන්. ඉතින් අර ලොකුවට එහෙම මම ස්පෝර්ට්ස් එක move වෙලා නැහැ. හා. කැමැතිම විෂය පුංචි කාලේ? කැමැතිම විෂය ඉතිහාසය විද්‍යාව ගණිතය. ඒවට ආසයි. ඔව්. ඒ ලෙවල් කරන්නේ මොන විෂයෙන්ද? ඒ ලෙවල් කරන්නේ කොමර්ස් වලින්. ඕ ලෙවල් කරන්නේ සයන්ස් වලින්. අපි එහෙමයි තියෙන්නේ. එහෙමයි. හරි. ඒ කියන්නේ විෂයන්ට. ඒ කියන්නේ අපේ A levels දෙකකට කඩලා තියෙන්නේ. O levels මං කරේ සයන්ස් වලින්. A's level A2 කියලා තමයි තියෙන්නේ A level. A's level as advanced subsidiary කියන එක මං කරේ කොමර්ස් වලින්. Advanced level එක කරෙත් කොමර්ස් වලින්. හරි. දැන් ඉස්කෝලේ කාලේ තියෙනවනේ අපි හැමෝටම පොඩි අර මම මෙහෙම කෙනෙක් තමයි වෙන්න ඕනේ. අරම කෙනෙක් තමයි වෙන්න ඕනේ කියලා ගයන්න තිබුණාද එහෙම එකක්? ඔව්. මගේ තාත්තා ගුවන් යාන යාත්‍රික ඉංජිනේරුවෙක්. යාන්ත්‍රික ඉංජිනේරි. හරිද මම? හරිද? ඔව්. ඉතින් එහෙම එක්කෙනෙක් තාත්තා. එතකොට මටත් හිතුණා මේ පොඩි කාලේද ඒකනේ මං අහලා තිබ්බේ. එතකොට තාත්තා ඒකනේ හරි ආඩම්බරින් පොඩි කාලේද මම පොඩි කාලේද කියනවා මම මෙහෙමයි ඉස්සර මම සින්දු කියන කලින් මෙහෙමයි ප්ලේන් එකේ තටුවට ගහලා සින්දු කියපෝ කෙනෙක් මම. එහෙම වෙලා තමයි මම අද ගායකෙක් වුණේ. ඉතින් එනකොට ඒ ජොබ් එක අතාරලා ගායකෙක් වුණේ කියලා මට කිව්වා. එතකොට ජොබ් එකක් විදියට ගන්න පුළුවන් ගායනයට වඩා අරකනේ. එතකොට මටත් ටාගට් එකක් විදියට ඔලුවට ආවේ සාමාරුනේ ප්ලේන් පයිලට් කෙනෙක් වෙන්න හරි එහෙම ඒරෝස්පේස් ඉංජිනේර කෙනෙක් කරේ මෙකැනික් කෙනෙක් කරි හැම කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බා. ඉතින් අර ඇත්තටම ටාගට් එකක් තිබ්බ නැහැ මට ඒ ලෙවල් වලින් අයින් වෙනකම් මොකද්ද මං ෆියුචර් එකේ කරන්න කියන්නේ. මං අරක තමයි ඔලුවෙන් තියාගත්තේ හරි තාත්තා වගේ හැම දෙයක් කරගන්නවා කියලා මං කාටුන් බලලා ඔය පාඩම් වැඩ කරලා කොපි කරලා අහුවෙලා හරියට පාඩම් කරලා විභාග පාස් වෙලා කොමරි ඒ ස්කෝල් කාලේ ගත කරා. ඊට පස්සේ ඒ ලෙවල්ස් කියලා අවුට් වෙලා මං තාමත් දැනගත් අනාතයි මං මොකද්ද මේ කරන්නේ හොයාගෙන නැහැ නේ තාම මගේ තැන. ඊට සමහර රැකියාවල් කරා. කරලා තමයි මම මේ මගේම ශබ්දාගාරය පටන් ගරන් මම සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් කෝස් එක කරලා ඔඩියෝ ඉන්ජිනියරින් කරලා ඩිප්ලෝමාවක් අරගෙන නිවේදනයට ඇවිල්ලා රංගනයට ඇවිල්ලා ගායනයට ඇවිල්ලා දැන් මේ විදිහට මෙහෙම ඉන්නේ. ඒතර තාත්තා අම්මයි කිව්ව නැද්ද ගානවා මේ පැත්තට යන්න පුතා මෙහෙම දෙයක් කරන්න? මගේ තාත්තා මට ජීවිතේ කිසිම දෙයකට පුෂ් කළා නැහැ. ඔයා කැමති දෙයක් කරන්න ඔයාට ගැළපෙන දේ හරි කාලෙදි ඔයාට ලැබෙයි. එයා මට වැරද්දක් වුණත් මිස්ටේක් එකක් වුණත් ඔයා කරන්න ඔයාට ඒකෙන් දෙයක් ඉගෙන ගන්න කියලා මිසක් එයා කවදාවත් මම පුෂ් කළා නැහැ මේක කරන්න. අපේ අම්ම නම් පොඩ්ඩක් එහෙම කරනවා අදටත්. මේම නෑ අපි තාත්තාම ඕන දෙයක් ගැළමෙක් වුණත් ඔයා කැමති දෙයක් කෙනෙක්ට කරගන්න කියලා එයා මට කියන මිස අම්මයිම නෑ. ඉතින් තාත්තගේ ඒ දේවල් නිසා තමයි මම හිතන්නේ මට ඒ නිදහස තිබ්බේ. එහෙමම කොටු කරන්නේ නැතුව. හැබැයි එහෙම කියලා මාව මේ ඇතෑරියේ නෑ යා. මගේ පිටිපස්ස බලාගෙන හිටියා. නමුත් එයා මට මගේ නිදහස දුන්නා. මම කැමති දේ තෝරගන්න. ඇත්තම කියනවා නම් මම මේ ෆීල්ඩ් එකට මේ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකට මේ කලාවට එනකොටත් ජීවිතේට මාව බලෙන් වැඩසටහනකට ටෙලිවිෂන් චැනල් එකකට රේඩියෝ චැනල් එකකට පත්තරයකට මාව ජීවිතේට දාලා නෑ. මම මගේ මහන්සියෙන් මං කවර්ස් කරලා රමව කරලා මිනිස්සු අතරට ගියා. නමුත් නුවන් ගුණවර්ධන කියන නම මිනිස්සු දන්නවා එයා පුතා කියලා. නමුත් එයා කවදාවත් මම බලෙන් දාලා නැහැ වැඩසටහනට මේ නෙත් FM එකට යන්න එහෙම කළා මම මහේෂ් මගේ පුතා ඉන්නවා කියලා. ඔයාලා ජීවිතේ කතා කරලා නැහැ. එහෙම ජීවිතේ තාත්තා කරලා නැහැ. මට තනියම මගේ ගමන හොයාගෙන දුන්නා. තාත්තගෙන ආඩම්බරෙන් තමයි ගායන කතා කරන්නේ. ඉතින් අපි හැමෝම එහෙමනේ මේ අපි පොඩි බ්‍රේක් එකකට යනවා. හැබැයි නුවන් අයියාගේ නුවන් ගුණවර්ධනගේ ලස්සන සින්දුවක් අපි කියමු. කඳුලින් මගේ පෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසි සිනාසි එම හදගිනි ජාලාව ඔබ හිනහුනි මා හැඬුවේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදු මේ දුක ඔබටත් නොදැනේද? ඉස්කෝලේදී කරපු දඟ වැඩක් අපිට කියන්න බලන්න දඬුවම් ලැබලා තියෙනවද ඉස්කෝලේ? ඔව් සෑහෙන. මම මියුසික් වලට බින්දුවයි මට ලැබෙන්නේ. ඔව් හේතුව මම දැන් කියන්නේ අපිට තියෙනවා ගීත ගායනා කරන්න ඒ වගේම මොන හරි මේ ගීත ලියන් ඉන්න මේව දේවල් මම කරන්නම නෑ. ඉතින් දවසක් මගේ මියුසික් වල අපි මේ පීරියඩ් එකේ අපේ වයිට් බෝඩ් එකේ ගීත ලියනවා ගීත කාණ්ඩ ඒ වගේ ලියනවා. දවසක් මාස දෙකකට පස්සට මගේ පුත බැලුවේ ටීචර්. ඒක පොත හිස් මගේ. මුකුත්ම තිබිලා නෑ. මම ඒක නිකන්
ඇත්තම ඉවලේ මොනවා කරාද කියලා මන් දන්නෙත් නෑ ඒ පීරියඩ් එක වෙලාවේ. ඉතින් බින්දුව දාලා ඉවල තිබ්බා. ඒකට තාත්තට ටිකක් අවුල් ගියා. එයා කලාකරුවෙක් හින්දා මේ කොහොමද බින්දුව ආවේ කියන එක. ඊට පස්සේ එයා කියලා ටීචින් වම කිව්වා තමයි කියලා තියෙන්නේ. මම උනන්දු නෑ කිසි දෙයකට. ඒ නිසා තමයි බින්දුව දැම්මේ. ඊට පස්සේ තමයි මම ටිකක් උනන්දුනේ. තව අවස්ථාවකදී මම මේ ඇත්තම පොඩි කාලේ මේ පාඩම් වැඩවලට හරිම හොරයි. මම කාටුන් කියන්නේ මගේ ජීවිතේම. එතකොට මම ඇත්තම ගෙදරපේටියම කාටුන් බලන එක තමයි කරන්න හවස වෙනකම් ඉඳලා නිදා ගන්නවා. ඒක නිසා මට එක්තරා මොකරි විශේෂක වාර විභාගයේදී ආව 104ක් වගේ. එතකොට මම ඒකට ඒ කියන්නේ 0.4නේ අර 0.8 කරා. එතකොට 84යි 100න්. ඒකත් අර වෙරි ගුඩ් කියලා පෑනකින් ලියලා රම කරලා දුන්නා. දාලා මේ රිපෝට් කාඩ් එකෙත් අපේ අම්මගේ අස්තන ගහලා එහෙම පොඩි මාර බයනකඩක් කරවන්. ඒක අහුණා. අහුවෙලා ඒ ටීචර් හරි සුන්දර අපේ අම්මට තාත්තට කතා කරලා ඒ වාඩි කරවලා ගහන්න බයින්නේ නැතුව හරි විහිළුවෙන් තහළුවෙන් ඒක විසඳුවා. ඊට පස්සේ ඒක වැරද්දක් මෙහෙම නෙමෙයි මම පාඩම් කරලා හරි ඉගෙනගෙන මේ ලකුණු ගන්න කියන එක ටීචර් කියලා දුන්නා. ගෙදර ආවට පස්සේ තාත්තත් වචනයක් කිව්වා. තාත්ත විහිළුවෙන් ඒක මෙව කරලා අමතක කළා. ඊට පස්සේ මම ඇත්තට මේ වැඩ කරේ නෑ. අය කලේ නෑ. අය කලේ නෑ. අයි කරන්නේ නැති ඔම කිව්වා. අයි කරේ නෑ. නෑ කරේ නැතර කරේ නෑ. හරි. එතකොට දැන් මේ පුංචි කාලේ ඉඳලා එතකොට පාසල් දෙකකට ගියා. ඔව් පාසල් දෙකට. පාසල් දෙකකට ගියානේ. වැඩි මතක යන් තියෙන්නේ? වැඩි මතක කියන්නේ රොයල් ඉන්ස්ටිටියුට් එකේ වැඩි මතක යන් තියෙන්නේ. හ්ම්. පුංචි කාලේ මේ කන්සර්ට් එහෙම තියෙනවනේ. එතකොට මං හිතේ පුංචි පාසලේ. ඔව්. නේද? කන්සර්ට් කිව්වේ මේ පොඩි ගයිස් ස්කූල් එකේ. එතකොට ඒ වගේ හොවා කොහොමද? මම ඉඳලා තියෙන වයිපර් එකේ බස් එක. Wheels on the bus කියලා සින්දුවක් තියෙන. ඒකේ වයිපර් එකේ හිටියා මම. වයිපර් එකෙන් වයිෆ් නෙමෙයි. වයිපර් එකට හිටියා මම මේ ඉතින් මම වයිප් එක කරාම කරන්න තමයි හිටිබෙමට. මුළු සින්දු මිරනක. ඔක තමයි මගේ පළවෙනි අත්දැකීම මේ වේදිකාවක. හරි. වයිප් එකක් විදිහට ඉන්න එක. ඉන්න එකනේ. දැන් ගායකෙක් කියන එක කොහොමද ඉතින් වාට තියෙනවනේ. රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ කියන තැන කොහොමද පටන් ගන්න එක? මට D1 නාලිකාවට ආරාධනා කරනවා මේ නිවේදකෙක් විදිහට කතා කරන්න කියලා, මේ වැඩ කරන්න කියලා. ඉතින් මම ඒකත් එක්ක යොමු වෙලා නිවේදනය කරන් යද්දී ෂර්ලි දලංකාවල් මහත්මයා තමයි එනකොට නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කරන්නේ මගේ මං කරන වැඩසටහනේ. ඊට පස්සේ එතුමාට හිතුවක්කාරය කියලා ටෙන් නාට්‍යයක් කරන ඇරවීමක් ලැබෙනවා. ඒකේ ප්‍රධාන චරිතයට මට කතා කරනවා. මට කිසිම මේ අත්දැකීමක් නැහැ රංගනය ගැන. ඉතින් ඒ ටෙලි නාට්‍ය තමයි මගේ පළවෙනිම වර්ක්ෂොප් එක. ඒකෙන් පටන් අරන් මම රංගනය ගැන ඉගෙනගෙන වැරදි හදාගෙන ඊළඟ ටෙලි නාට්‍ය හුස්මත්තරමට රවින්ද විජේරත්න මහත්මයා සහ තරංග දිසානායක මහත්මයා තමයි ඒක නිර්මාණය කරන්නේ. ඒකත් එක්ක සම්බන්ධ වෙලා වගේ ටෙලි නාට්‍ය කීපයක් එක්ක යද්දි ටෙලි නාට්‍ය 3-4ක් අතර ගියාට පස්සෙ තමයි මම රිද්ම් එක අල්ලගන්නේ. ඒ කියන්නේ අදටත් මම හොයන් යනවා රංගනය ගැන ඉගෙන ගන්නවා. මම හැම දෙයක්ම ගැන මම ඉගෙන ගන්නවා. ඉතින් දැන් පාරදිගේ ටෙලි නාට්‍ය ශෛලිද සෝරි මේ සිවගුරුනාදන් ජයප්‍රකාශ සිවගුරුනාදන් මහත්මයා කියන්නේ පතාක යෝධි. ඉතින් එතුමාත් එක්ක වැඩ කරපු එක මම හිතනවා මට නිකන් කෙලින්ම ඩිග්‍රී එකක් අතර ගත්තා වගේ එකක් එතුමාත් එක්ක වැඩ කරපු එක. ඒ හින්දා මම පාරදිගේ ටෙලි නාට්‍යයෙන් පසුව දැන් අවසානයි රූගත කිරීම අවසානයි මම කෙටි විරාමයක් ගන්නවා. නැවත ටෙලි නාට්‍යයකට එන්න කලින් පොඩි හැදෑරීමක් මම මගේ සිරුර සහ හැම දෙයක්ම ගැන හිතලා පොඩි වෙන විදිහකට හිතලා මිසක් මේ රංගනයට යෙදෙන්නේ නැහැ කියන එක මම තනියම තීරණය කරා. මොකද මේ ඒ වටිනාකම දෙන්න ඕනේ. කියන්නේ ගොඩක් වෙලාවට ගායකන ශිල්පීන් රංගන ශිල්පීන් වෙනවා, නිවේදකන ශිල්පීන් රංගන ශිල්පීන්. රංගනය කියන්නේ පුදුමාකාර දෙයක්. ඒක හැමෝටම කරන්න බැරි දෙයක්. වාසනාවකට මම ඒකේ චූටි කෑල්ලක් අල්ලගත්තා. ඒක නිසා මට ඒක මම ඒක දන්නවා. ඒක මොකද්ද මගේ පරාසයෙන් මම කරන්න ඕන දේ මම දන්නවා. ඉතින් ඔහොම තමයි රංගනේ යමුනේ. හරි. මේ පුංචි කාලේ අපි වැඩසටහන නිමා කරන්න කලින් දුක හිතුන දවසක් සහ වැඩිපුර මොහොත පුංචි කාලේ සතුට හිතුන දවසක් ගැන අපි කියමු. මට පුංචි කාලේ දුක හිතෙන දවසක් තිබෙන්නේ නැහැ. තිබ්බත් ඔය මොකක් හරි බල්ලෙක් වගේ නැති වෙච්ච දවසක් වෙන්නේ නැති. කියන්නේ මං හරියට සත්ව ඇති කරා. එතකොට මගේ සතෙක් නැති වෙච්ච දවසක් වගේ තමයි මං හිතන්නේ. මං දුකුණු දුක්නේ නැත්තම් මට දුක කියන දේ මගේ ජීවිතේ පොඩි කාලේ තිබෙන්නේ නැහැ. සතුට හිතෙන දවසක් කියන්නේ හැමදාම සතුටින් හිටියේ. මොකද මගේ තාත්තා මට දෙන්න පුළුවන් හැම දේම දුන්නා. මගේ අම්මත් එහෙමයි. ඒගොල්ලෝ හැම දෙයක්ම මට දීලා මම හරි සතුටින් තිබ්බ දරුවෙක්. කියන්නේ මේ අරණියන් අර ස්පොයිල් කරලා එහෙම ළමෙක් නෙමෙයි. මට අවශ්‍ය හැම දෙයක්ම ඒගොල්ලෝ දීලා මට වගේ නිදහසේ ළමා කාලේ මට විඳින්න දුන්නා. ඉතින් පිටිපස්සට යද්දි මම මගේ ළමා කාලේ අවුරුදු 20ක් විතර වෙනකන් මම විඳා. අවුරුදු 20න් පස්සෙ තමයි වැඩිහිටියෙක් කියන්නේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු 16න් 15න් වැඩිහිටියෝ ඉන්නේ. ඒ කාලේට මම ආවේ මගේ අවුරුදු 20න් 20කින් පස්සේ. එතකම් මම අවුරුදු 20ක් විතර වෙනකන් නත්තා සීයා විශ්වාස කරපු පොඩි ළමෙක්. එහෙම නත්තා සීයා විශ්වාස කරපු ඒ වගේ කාටුන් බලපු ගැපෙම්ම ගෑන ළමයි කතා කරන්න බැරුව මේ ඇස් මෙහෙම පොඩි වෙන එහෙම චරිතයක් තමයි මම පොඩි කාලේ. ඉතින් ඒකට මම හරි දැන් නෑනේ. දැන් එහෙම නැතුව ඇති.
යාළුවෙක් එක්ක කතා කරන්නවත් මට බෑ. ලැජ්ජයි. ඉතින් අපේ අම්මා මට අම්මා පුදුමයි අදට මම මෙහෙම කතා කරන්නේ. මෙහෙම කතා කරන්නේ කියන අපේ අම්මා පුදුමයි. මේ ඔබගේ පාසලේ ගෑන් ළමයි හිටියනේ. ඔය ඉතින් මම කතා කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා මම ඒතකොට හැරලා යනවා. ඒ වගේ අමුතු වියකෙක් වගේ ඉතින්. ගෑන් ළමයි ආව කතා කරන්න. කතා කරනවා ඉතින්. එහෙම කියන්නේ හරි මට හරි ඕක්වර්ඩ් ඒකෝ. මට හරි අමාරුයි කියන්නේ. ඒ කියන්නේ මම ලැජ්ජයි. හරිම නර්වස් ලැජ්ජයි. එක දවසක් මම මට ස්පීච් එකක් දෙන්න තිබිලා මම මේ ස්ටේජ් එකට ඇවිල්ලා ස්පීච් එක දෙනකොට වචන තුනයි කිව්වේ මම ගොළු වුණා. මිනිස්සු සෑහෙන පිරිසක් හිටියා. මගේ හැම හැම පොඩි වෙලා ඔහම වෙලා දාඩියට පොල්ලක් දාඩිය ටිකක් දාගෙන ඔන්නම වෙලා විනාඩි 5ක් විතර මම එක විදිහට බින්දලා ඒගොල්ලෝ මට යන්න කිව්වා. ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ ලැජ්ජ හිතුණු අවස්ථාව. ඊට පස්සේ මට ස්පීච් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි මොකක් ගෙදර කාපු දේ ගැන හරි කතා කරන්න පුළුවන්. එතෙන් පස්සේ. එතෙන් පස්සේ. හරි. ඉතින් ඔහොම පුංචි කාලෙක තමයි අපි ගයාන් ගුණවර්ධනත් එක්ක ආපස්සට ගියේ. බොහොම සතුටු ලස්සන පුංචි කාලයක් එක්ක. අවුරුදු 21ක් විතර ගයාන් හිටියලු පුංචි කාලේ. අපිට තාමත් ඉන්න හොලම් පුංචි කාලේ මතකයන් එක්කනේ මතක් කරනකොට අපි ආසයි. ඉතින් ගයාන් අලුත් සින්දුවත් අපි අහමු net එකෙන්. ඔයාගේ සංගීත වැඩ කටයුතු වලට, ඒ කියන්නේ කලා ජීවිතයේ වැඩ කටයුතු වලට අපි ඔක්කොම මාට විශ් කරනවා. Thank you අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. මම සභාවෙන් මම පරක්කුණා නම් පුළුවන් තරම් ඉක්මනින් එන්න උත්සාහ කරා. මොකද සංගීත කණ්ඩායමේ වැඩ සහ සංගීත වැඩත් එක්ක කරද්දී රැට තමයි අපි වැඩ කරන්නේ. ඉතින් අර උදේට හැරෙනවා කියන එක හරීම අමාරුයි. ඉතින් බොහොම ස්තුතියි මහේෂ්ක්කේ. මම ගොඩක් ආදරේ ඔයාලට සහ මේ net fm නාලිකාවට අපිට උදව් කරනවට නවකීන්ට. ඉතින් අපි හම්බෙමු තවත් මේ වගේ වැඩසටහනකින්. අනිවාර්යයෙන්ම. මා බා